අධ්‍යාපනයට නව අරුතක් එක්තරමින් වර්තමාන ලෝකයේ තාක්ෂණයේ දීනුවත් සමගම සුහුරු අත්දැකීමක් ලබා දෙන සුහුරු පන්තිකාමරය ස්මාර්ට් ක්ලාස්රූම් අප පාසලට පිරිනැමීම පාසල් සිසුවන් වශයෙන් අපි ඉතා අගයකොට සලකමු. අද අපේ රට ලොකු අමාරුවක වැටිලා තියෙන. අපේ රට බංකොලොත් රටක්. බංකොලොත් රටේ රට ගොඩේන වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසාම මේ වන විට ඉංජිනේරුවන් රට අතහැර යන දැවැන්ත බුද්ධි ගලනයක් බ්‍රේන් ඩ්‍රේන් එකක් සිද්ධ වෙනවා. ඉංජිනේරුවෝ දහස් ගණනින් රට අතහැරලා යනවා. වෘත්තිකයින් දහස් ගණනින් රට අතහැරලා යනවා. අත්දැකීම් සහිත ඉංජිනේරුවන් අපේ රටට අහිමි වෙනවා. ඉංජිනේරු වෘත්තියට සරිලන වැටුපක් වේතනයක් ඒ අයට ලැබෙන්නේ නැහැ. එනිසා එයාගේ උගත්කමට එයාගේ හැකියාවට සරිලන වැටුප් ලබා දෙන දීමනා වේතන ලබා දෙන රටක් සොයාගෙන ඉංජිනේරුවෝ රට අතහැරලා යනවා. මොහොතකට හිතන්න මේ විදිහට ඉංජිනේරුවන් අපේ රටට අහිමි වුණොත් රටට රටේ දියුණුවට රටේ ආර්ථික වර්ධනයට රටේ සමාජ ප්‍රගතියට කොයි තරම් හානියක් සිද්ධ වෙනවා. මම පැහැදිලිව කියන්න කැමති ඉංජිනේරුවන් වගේම වෛද්‍යවරුන් වගේම වෘත්තිකින්ට රට අතහැරලා යනවා වෙනුවට මේ රටේම ජීවත් වෙලා අපේ මාතෘභූමිය ගොඩ ගැනීමට අවශ්‍ය යදාල වාතාවරණය අපි අනිවාර්යයෙන්ම නිර්මාණය කරනවා. රට අතහැරලා යන්නට බලාපොරොත්තු වෙන හැම ඉංජිනේරුවෙකුටම හැම වෘත්තිකයෙකුටම මම පණිවිඩයක් දෙන්න කැමතියි. මේ වසර අවසන් වෙනට පෙර මේ රට සෞභාග්‍යය කරා ගෙන යෑමේ ජාතික වැඩපිළිවෙල එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ලක්ෂ 220ම අත්වැල් බැනගෙන එකට එකතු වෙලා ඒ දැවැන්ත ජාතික ගමන ක්‍රියාත්මක කරන්නට අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඔබට මතක ඇති අපි ලොකු හණක් නගලා ලොකු අභියෝග රැසක් මැද්දේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් දැවැන්ත සටනක් කරලා
සෞඛ්‍ය ශේත්‍රයේ සිදුවෙන ජාවාරම්කාර ගනුදෙනු, හොර ගනුදෙනු, කොමිස් ගනුදෙනු, අල්ලස දූෂණයේ වංචාව පිළිබඳව අපි කරපු හෙළිදරව් නිසා, අපි කරපු දැවැන්ත සටන නිසා දැන් හුරු ටික අධිකරණයට ගෙන ඇවිල්ලා තිබෙනවා. නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. දැන් බොහෝ දෙනා කතා කරන්නේ බෙහෙත් වංචාව පිළිබඳව. ඔබ දන්නවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 679ක් අතුරුදහන් වෙලා. ජාතික විගණන කාර්යාලය තමයි මේක කියන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 679ක් අතුරුදහන් වෙලා. 240ක් ගැන යම් තොරතුරු හොයාගෙන තිබෙනවා. හැබැයි ඒව පිළිබඳව අමතර තොරතුරු තවම සෞඛ්‍ය අමාත්‍යංශයේ විගණන කාර්යාලයට බාර දීලා නැහැ. 439ක් පිළිබඳව කිසිම තොරතුරක් නැහැ. වාහන ආගිය අතක් නැහැ. එහෙනම් මේ බංකොලොත් රටේ අපිට පුළුවන් ද කරබාගෙන ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 679ක් අතුරුදහන් වෙනකොට මේ වගේ අක්‍රමිකතා රසක් රාජ්‍ය ආයතන තුල තිබෙනවා. මේ හැම වංචාවක්ම, මේ හැම හොරකමක්ම පිළිබඳව අපි පැහැදිලි පරීක්ෂණ පවත්වලා මෙයට වගකිව යුත්තන් අධිකරණය හමුවට, නීතිය හමුවට ගෙන එන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. බංකොලොත් රටක අපිට විවිධ ක්‍රම සහ විදි අනුගමනය කරන්න සිද්ධ වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය ශක්තිමත් කරන්න, රටේ ඉදිරි ගමන ප්‍රගතිශීලී ගමනක් බවට පත් කරන්න. බොහෝ විට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස්, රාජ්‍ය පෞද්ගලික හවුල් ගිවිසුම් කේන්ද්‍රගත වුණු වැඩසටහන් වලට අපිට යන්න සිද්ධ වෙනවා. ඒ මොකද අපේ රටේ මූල්‍ය හිඟයක් තිබෙනවා. අපේ රටේ මුදල් ඌනතාවයක් තිබෙනවා. ප්‍රාග්ධන හිඟයක් තිබෙනවා. කාරක ප්‍රාග්ධන හිඟයක් තිබෙනවා. ඍජු විදේශ ආයෝජන හිඟයක් තිබෙනවා. රුපියල් හිඟය වගේම ඩොලර් හිඟයකුත් තිබෙනවා. ඉතින් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘති සංකල්පය නිවැරදිව, නිර්ව්‍යාජව, විනිවිද භාවයෙන් යුක්තව ක්‍රියාත්මක කිරීම අතිශයින්ම වැදගත්. හැබැයි දැන් මේ වසරේ වැදගත් ඡන්ද ගණනාවක් අතළඟ එන මොහොතක අමුතුම මාදිලියේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස් දැන් ක්‍රියාත්මක වෙනවා. ලොකුම පාර්ට්නර්ෂිප් එක තමයි රජයට සම්බන්ධ නිලධාරීන් සහ නායකයෝ ගජමිතුරන් සමග එක්කහුව වෙලා දූෂිත පබ්ලික් ප්‍රයිවට් ගනුදෙනු ක්‍රියාත්මක කරනවා. ලොකුම ගනුදෙනුව තමයි රටේ ක්‍රියාත්මක වෙන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලය. නැගෙනහිර පළාතේ ලොකුවටම වෙනවා. ඒ ඉඩම් මංකොල්ලය කරගැනීම සඳහා අවශ්‍ය උපදේශකයොත් පත් කරගෙන මහා පරිමාණයේ ඉඩම් මංකොල්ල කෑම, ඉඩම් ජාවාරම මේ රටේ සිද්ධ වෙනවා. මම එකක් කියන්නම්. කරුණා කරලා මේ රජයේ ක්‍රියාත්මක කරන මේ දූෂිත ඉඩම් මංකොල්ලකාරී ගනුදෙනු වලට මේ රටේ කිසිම කෙනෙක් අහුවෙන්න එපා. ඒ මොකද මේ වසර අවසන් වෙනකොට වැරදි ආකාරයට ගජමිතුරු සම්බන්ධකම් තුල මේ ක්‍රියාත්මක වෙන හැම ඉඩම් ගනුදෙනුවක්ම අපි හොයලා බලලා නීති විරෝධී සියලුම ගනුදෙනු අවලංගු කරන්නට, ඒ ගිවිසුම් අහෝසි කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඉඩම් මංකොල්ලයට අපි ඉඩ තබන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, දැන් බංකොලොත් රටේ
රට ගොඩගන්න නායකත්වය අවශ්‍ය. රට ගොඩගන්න නායකත්වයට දර්ශනයක් තියෙන්න ඕන, වැඩපිළිවෙලක් තියෙන්න ඕන. තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා රටේ ජනතාවට ඔප්පු කරන්නට ඕන. කියන දේ කරන, කටින් පිට වෙන වචන මහපොළවේ සත්‍යය සහ යථාර්ථය බවට පත් වෙනවයි කියන එක මේ බංකොලොත් රටේ ලක්ෂ දෙසී විස්සක් වූ ජනතාවට ඔය නායකයෝයි කියන සීලුම දෙනා ඔප්පු කරන්නට ඕන. දැන් කාලයක් බයිය නායකයෝ හිටියා. දැන් ඉන්නවා සවාරි නායකයෝ. ඒගොල්ලෝ කරන්නේ ලෝකෙ වටේ සවාරි යනවා. කවත් ඉන්නෝ නායකයෝ කොට්ටාසයක් කයිය නායකයෝ. ඒගොල්ලෝ කයිවාරුව. ඒගොල්ලන්ට වැඩ බෑ. පාසලකට බස් එකක් දෙනකොට, ස්මාර්ට් පන්තිකාවර උපකරණ ලබා දෙනකොට, පද නිර්මාණය කරනවා, අවලාද කරනවා, අපහාස කරනවා, විවේචනය කරනවා. ඒ අය තමයි කයිය නායකයෝ. දැන් බයිය නායකෙක්ට රට දීලා රට ඉවර කරා, කම්මුතු කරා, විනාශ කරා. ඒ වගේම සවාරි නායකෙක් රටවටේ සහ ලෝකෙ වටේ ගිහිල්ලා රටට අලුතෙන් එක තඹ සතයක්වත් ගෙනල්ලා නැහැ. ඒ ඔක්කොම අතරතුර තමන්ට ලැබෙන මිල මුදල් ලොකුවට සෙනඟ ගෙන්නලා පෙන්නලා බොරු සෝබන සම්දර්ශන ක්‍රියාත්මක කරලා කයිය ගහන නායකයොත් ඉන්නවා. ජනතාව තීන්දුව කරන්නට ඕන රටට අවශ්‍ය ඔය නායකයොද, එහෙම නැත්නම් වැඩ කරන නායකයොද. මෙන්න මේ තීන්දුව ගන්නට ඕන. මොකද හොඳට මතක තියාගන්න, මේ රට සෝබනේට ගොඩ ගන්න බෑ. මේ රට කයිවාරුවට ගොඩ ගන්න බෑ. මේ රට ගජමිතුරු සංගම් හරහා කෙරෙන දූෂිත ගනුදෙනු තුලින් ගොඩ ගන්නට බෑ. අනිවාර්යෙන්ම ලක්ෂ දෙසිය විස්සට වගකීමක් තිබෙනවා. රට කාපු හොර පවුල් නායකත්වය, බයිය නායකත්වය, එහෙම නැත්නම් බොරුවට රටේ මුදල් සම්පත පිටරට සවාරි හරහා විනාශ කරන සවාරි නායකත්වයේද, එහෙම නැත්නම් තනින් තන ගිහිල්ලා කයිවාරු ගහන කයිය නායකයෝද, එහෙම නැත්නම් බලයක් නැතුව වැඩක් කරලා පෙන්නලා රට ගොඩනගන හැකියාව තිබෙන වැඩ කරන නායකත්වයේද? තීන්දුව තියෙන්නේ රටේ ජනතාවගේ අතේ. අවසාන වශයෙන් මම කියන්නට